මොකක්ද ඇත්තටම උනේ? දැන් ඔබතුම අඩුම ගානේ කෝප් කමිටුවේ සමාජිකයෙකුත් නැති නෝන තත්ත්වයට ඇවිල්ලානේ. මොකද්ද උනේ ඔබ හිතපු සභාපතිරේ? මම හිතන්නේ ඉතින් අපේ රටේ දේශපාලනයේ ඒක ඉතා වැදගත් කාරණයක් තමයි මේකෙන් පැහැදිලි වෙන්නේ. විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදියට තමයි මම පාර්ලිමේන්තුවේ ඇතුළට ඇතුල් වෙලා තියෙන්නේ. ඉතින් ආණ්ඩුවෙන් තමයි මේ නල් ලයිස්තුව යවන්නේ. නමුත් මෙවර නල් ලයිස්තුවේ මගේ නම නැහැ කියලාද පාර්ලිමේන්තුවේදී කරපු ප්‍රකාශයෙන් පැහැදිලි වුණා. ඇත්තටම මෙතන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. එකක් තමයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය ඇතුලේ හිටපු සභාපතිවරයා සාමාන්‍යයෙන් ඒ කමිටුවේ ඊළඟ සමාජිකයෙක් විදිහට ඉන්නවා. දැන් එහෙම නැතු වෙන්න තරම් හේතුවක් තියෙන්නේ ඒ සභාපතිවරයා ඉතාම නරක විදිහට ඒ කමිටුවේ වැඩ කෙරුවා නම් ඒ සභාපතිවරයා ඒ කමිටුවේ තියෙන ගෞරවය නැති කෙරුවා නම් සමහර විට සමාජිකයෙක්වත් නොවන තත්ත්වේ තියන්න පුළුවන්. හැබැයි මම විශ්වාස කරනවා මේ රටේ ජනතාව ඉදිරියේ තමයි මේ හැම දෙයක්ම අපි සිදු කරලා තියෙන්නේ. මේ රටේ රාජ්‍ය ව්‍යාපාරවල කරන දූෂණය, රාජ්‍ය ව්‍යාපාර සහ රජයේ ප්‍රධාන ආයතන ඇතුලේ ගන්න ආර්ථික තීන්දුව තීරණවල තියෙන නිර්වාද්‍යභාවය, වැරදි සහගතභාවය සම්බන්ධව බොහොම පළල් සාකච්ඡාවක් මගේ අවුරුදු දෙක ඇතුලේ මම කෝප් කමිටුවේ සභාපතිවරයා වශයෙන් සිදු කෙරුවා. ඉතින් ඒ සිදු කිරීම කෝප් කමිටුවේ සමාජිකයෙක් වෙන්නවා සුදුසුකම නැති තරම් බරපතලයි කියලා තමයි මේ රටට පාර්ලිමේන්තුවෙන් අද දෙන පණිවිඩය විදියට තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මේක විතරම හොඳ අලුත් තත්ත්වයක් මේ සමාජයේ සාකච්ඡා කරන්න. පාර්ලිමේන්තුවේ තියෙන මේ කමිටු ක්‍රමය මගින් උත්සාහ කරන්නේ විධායක බලය යටතේ තියෙන ජනාධිපතිවරයා, ඒ වගේම ඒ යටතේ තියෙන අමාත්‍යංශ 30, ඒ අමාත්‍යංශ 30 යටතේ තියෙන සංස්ථා, ඒ වගේම වෙනත් මණ්ඩල වැනි ව්‍යාපාර පාර්ලිමේන්තුව පැත්තේ විවස්ථාදායකයේ පැත්තෙන් පසුවිපරමක් කරන එක තමයි මේ කමිටු වල තියෙන කාර්යභාරය. ඒ නිසා හැම විටම විධායකය සහ මේ කමිටු අතර ගැටුමක් තියෙනවා. විධායකය කියලා මම කියන්නේ ජනාධිපති විතරක් නෙමෙයි ඇමති මණ්ඩලයත් එක්ක. එතකොට පෞගේ කාර්තුවේ අපි දැක්ක සමහර ආයතනවල ගත්ත වැරදි තීරණ නිසා මේ රටේ ජනතාවට විශාල මුදලක් වැය කරන්න වෙලා තියෙනවා. විශාල වශයෙන් ජනතාවගේ බදු මුදල් පාවිච්චි වෙන්නේ වැඩකට නැති දේවල් වලට. ඉතින් මේක සම්බන්ධව අපි කරපු සාකච්ඡාව, අපි කරපු සොයා බැලීම මං හිතන්නේ සමහරුන්ට ඉතාම වහකදුරු වෙලා තියෙන්නේ. ඒ නිසා මේකේ හේතුව තමයි අර යටි මඩි ගහපු අය, හොරකම් කරපු අය, වැරදි තීරණ ගත්ත අය, වැරදි ආර්ථික තීරණ ගත්ත මිනිස්සු ඔක්කොම සමායට කෝප් කමිටුවේ ගත්ත තීරණයක තරහෙන් ඉඳ ඇති. ඉතින් ඒ තරහ කොච්චරද කියනවා නම් ඇත්තටම අර කෝප් කමිටුවේ ඊළඟ සභාපති වෙනවද නැද්ද කියන එකට එහා ගිහිල්ලා කමිටු සමාජිකයෙක්වත් වෙන්න එපා. මොකද එහෙම වුණොත් සභාපති වෙන්න පොඩි හරි ඉඩක් තියෙයි කියලා බය හිතිලා දන්නේ සමාජිකයෙක්වත් නොවිය යුතුයි කියන දැනට ඇවිල්ලා තියෙනවා.